తిగర్వన్ సేతుమా పిలంగట గారు కబీర్ హషీమ్ మెత్తుమా ఒబతుమాట వినాడి 14 కాలයක් తీన స్తుతి మురాసనే ఒబోన గారు మంత్రితుమియని పాస్కు ఇరిదా వివాదయ గియవసరేత్ పవత్తువా తవత్ వివాదයක් పవత్తలా ప్రశ్న విసందన్న బై మేకర విసందుమ మేక වැරදි කරපු අයට දඬුවම් දීම තමයි ඉලක්ක විය යුත්තේ. ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ආවේ බලයට අවිලා මාස 3කින් මේකට සම්බන්ධ අයව දඬුවම් දෙනවයි කියලා. දැන් අපිට සැකයක් තියෙනවා. මේ සැකය තමයි ප්‍රශ්නේයි මේකට හරියට ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත්තේ කියලා. එතකොට මුජිබුර් රහමාන් හිටපු මන්ත්‍රීතුමා ඊයේ පෙරේදා මාධ්‍ය කිව්වා කාමර අංක 616 623 ශැංග්‍රිලා හෝටලේ හිටපු අයගේ විස්තර තාම දැනුවත් කරලා නැහැ කියලා. ඒ සැකය තවත් තහවුරු වෙනවා. මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට ගෙනාපු රජය විසින් මේකට අවශ්‍ය පියවර ගන්නෙ නැත්තේ ඇයි කියන එක. මම ඊට වැඩිය පාස්කු ඉරිදා ගැනම කතා කරන්නේ නැහැ. ඒකට අදාළව තව දෙයක් මම අද විශේෂම කතා කරන්න බලාපොරොත්තු වුණා. මට මම මගේ වෙලාව ගන්නෙ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ලියපු පොත ගැන කියන්න. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පොතක් ලියලා එයාව පළවා හරින්නට මුල් වුණේ එහෙම නැත්නම් කුමන්ත්‍රණය කරේ මුස්ලිම්වරු දෙමළ ජනතාව කතෝලිකාය නැත්නම් සුළු ජාතීන්ගේ කුමන්ත්‍රණයකින් තමයි එයාව පළවා හරින්නට කටයුතු කරේ කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එයාගේ පොතේ ලියලා තියෙනවා. පිටු අංක 95 96 97 මේවා සඳහන් වෙලා තියෙන බව වාර්තා වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉතිහාසය ඉගෙන ගත යුතුයි පළමුවෙන්ම. ඉතිහාසයේ මුස්ලිම්වරු මේ රටේ ඉන්න සිංහල රජවරුන්ගේ කාලයේ සිට සිංහල බෞද්ධ පාලකයන්ගේ කාලයේ සිට සිංහල නායකයන්ගේ කාලයේ සිට ඒ රජවරු පාලකයන් කවුරුත් පාවා දීලා නැහැ. ඒ පාලකයන්ව ආරක්ෂා කරලා තියෙනවා. මම උදාහරණ දෙක තුනක් විතරක් කියන්න මට කාල වේලාව අනුව. දෙවනි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඝාතනය කරන්නට යන යද්දි මහියංගන ප්‍රදේශයේ පංගිරගම්මන කියන ගමක් ළඟ මුස්ලිම් කාන්තාවක් ෆාතිමා කියන කාන්තාව රජතුමාව ගහක බෙනයක හංගලා ආරක්ෂා කළා. ඒ අධිරාජ්‍යවාදීන් එයාගේ බෙල්ල කපද්දි ඒ රජතුමා පාවා දුන්නේ නැහැ. රජතුමා පසු එළියට ඇවිල්ලා එයාගේ ලේ ටික ඒ කාන්තාවගේ ෆාතිමාගේ ලේ ටික අතට අරගෙන කිව්වා මාරක ලේ කියලා. එදායින් තමයි මරක්කලේ කියන නම මුස්ලිම්වරුන්ට හඳුන්වා දෙන්නේ. ඒ පමණක් නෙවෙයි සීතාවකපුර රාජ්‍යධානි 1505 ලොරෙන්සෝ ඩි අල්මාඩා පෘතුගීසි කාර්යයන් ඇවිල්ලා අපේ රට ආක්‍රමණය කරනකොට බුවනෙක බාව රජතුමාව පරද්දලා සීතාවක රාජධානි අල්ලනකොට මායාදුන්න රජතුමා ඒට එරෙහිව විරුද්ධව ඒ පෘතුගීසින්ට එක්ක සටන් කරනකොට එතුමාත් එක්ක මායාදුන්න රජතුමාත් එක්ක සටන් කරේ මුස්ලිම් සබළු 5000ක් විතර මිය ගියා. ඒක ඉතිහාසයේ සටහන් වෙලා තියෙනවා. පායිච්චි මරික්කාර් කුණියාලි මරික්කාර් කියලා ජෙනරාල්වරු දෙන්නෙක් මරා දැම්ම පෘතුගීසි කාර්යයන්. ඉන් පසුව තමයි එදා මායදුන්න රජතුමා මුස්ලිම්වරුන්ව ආරක්ෂා කරන්න උඩරට පළාතේ රජවරුන්ට ගිහිල්ලා ආරක්ෂාව ඒ පැත්තේ ගන්න කියලා මුස්ලිම්වරුන්ව උඩරට පළාතේ පදිංචි කරන්නට ඒ ආරක්ෂාව දෙන්න කටයුතු කරේ. එතකොට මෑත ඉතිහාසය ගන්න UNHCR එකේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ ජෙනීවා නුවර යුධ අපරාධවලට අපිට දාපු පැමිණිල්ලට විරුද්ධ වේදා මුස්ලිම් මෞලවිවරු ගිහිල්ලා ජෙනීවා නුවර ශ්‍රී ලංකාව වෙනුවෙන් කතා කරා. මුස්ලිම් නායකයන් දේශපාලන නායකයන් ගිහිල්ලා කතා කරා. මුස්ලිම් රටවල් කොන්දේසි විරහිතව එදා ස්ථාවරයක් අරගෙන එදා ශ්‍රී ලංකාවට ඡන්දය දුන්නා. කිසිම කොන්දේසියක් දැම්මේ නැහැ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන මුස්ලිම් අය මේ කුමන්ත්‍රණය කරයි කියලා. මම අහන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පොතේ පිටු 95 96 මට ගොඩක් උදාහරණ දෙන්න පුළුවන්. වෙලාවම අදී ඒකට වැඩිය මට දෙන්න ඕනේ නැහැ. පිටු 95 96 97 කියන සුළු ජාතීන් මුස්ලිම් දෙමළ කතෝලික අය එකතු වෙලා තමයි ආව පන්නන්නට කටයුතු කරේ කියලා. ගෝඨාභය රාජපක්ෂ මහතා ව්‍යංගයෙන් කියන්නේ මේක සුළු ජාතීන්ගේ කුමන්ත්‍රණයක් කියලා නේද? ඒකට කවුරුත් උත්තර දෙන්නේ නැත්නම් මට දුකයි. මේක ඉතිහාසයේ වැරදි වැටහීමක් යන්න පුළුවන් කියලා තරුණ පරම්පරාවට. ඒක වැරදි. අපි ඒක නිවැරදි කර යුතුයි. එය ගෝඨාභය රාජපක්ෂ මහතා රටටම කරපු සාපය පව හෝදා ගන්න කරන රංගපෑමක් කියලා මම කියනවා. මේක බොරුවක්, මිත්‍යාවක්. ගෝඨාභය රාජපක්ෂ මහතා
එදා කියපු විදිහට හොඳම ජාතික ආරක්ෂා පද්ධතියක් එතුමා හදනවා කියලා කිව්වා මාස දෙක තුනකින් එතුමාට හොඳම බුද්ධි අංශය හදන්න පුළුවන් ඩිජිටල් බුද්ධි අංශයක් හදන්න පුළුවන් ත්‍රිවිධ හමුදාව එතුමා ඉහළ මට්ටමකට ගන්නවා කියලා කියපුවේ එතුමාට එතකොට මේවා අභිබව සුළු ජාතින්ට පුළුවන් ද එතුමාව පන්නන්න එතකොට එතුමාගේ ආරක්ෂාවත් එතුමාට සපය ගන්න බැරි වුණා මේ කතාවල් මේ වගේ කතාවක් කරන්න පුළුවන්ද කෙනෙකුට මේ පිස්සු කතාවක්නේ 2019 ජනාධිපති ඡන්දයේදී මොකද වුනේ ඒ 2019 ජනාධිපති ඡන්දයේදී බලය ගන්න හොඳින් නරකින් උත්සාහ කරන්නට කටයුතු කරා සහරන් බෝම්බය පිළිබඳව නැවත නැවත මේ සභාවේ සහ රටේ කතා කරන්නේ සැකයක් තියෙන්නේ අද තාමත් ඒගොල්ලෝ අල්ලලා නැහැ දඬුවම් දීලා නැහැ රජය මේකට සම්බන්ධද කියන ප්‍රශ්නයක් ආවා බුද්ධ අග්නිශේ සම ඇතම් කොටස් ඒ සහරන්ගේ කල්ලිය මේවුවද කියන ප්‍රශ්නයට උත්තර දීලා නැහැ ඒක තියාගෙන එක ජාතියක් පස්සේ එළවෙන එක සාධාරණ නැහැ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ වේදිකාවේ 2019 ජනප්‍රිය සටන් පාඩ කියලා තමයි බලය ගන්න ඒ ජනප්‍රිය සටන් පාඩ අතරින් ජාතික ආරක්ෂාව අවියක් කරගත්තා මේ රට සහරන්ගෙන් පස්සේ බේර ගන්න පුළුවන් ගෝඨාට විතරයි කියලා හැබැයි අන්තිමට එයාගේ ආරක්ෂාව අතයට තහවුරු කරන්න බැරි වුණා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ජනප්‍රිය සටන් පාඩ අතරින් ඒ වේදිකාවේ සිංහල බෞද්ධයන් මොකද්ද කියන්නේ තමාගේ වරප්‍රසාද තමාගේ අයිතිය තමාගේ ආර්ථික ස්වෛරීත්වය සූරා කන්නේ මේ රටේ සුළු ජාතීන් කියලා ඒවා තමයි විකුණුනේ එදා ඡන්දේ දිනන්න මිනිස්සු අතර ජාතීන් අතර ලොකු ජාතිවාදියක් ඇති කරා යහපාලන කාලේ ඒවා සිදු වෙන්නට ඉඩ දුන්නා කිව්වා මේ සුළු ජාතීන්ගේ බලය වැඩි කරා ඔවුන් තමයි ආර්ථිකය අල්ලගෙන තියෙන්නේ ඔබට තියෙන ප්‍රශ්නය ඒගොල්ලෝ නිසා කියන කතාව ඉතින් ජාතිවාදය වපුරලා සුළු ජාතින් බල සම්පන්න කරනවා සිංහල බෞද්ධයා මැදපන්තිය දුප්පත් මිනිස්සු නැති කරනවා කියන කතාව හදලා බිල්ලෝමවලා තමයි එදා බලයට එන්නේ. එතකොට ඊට පස්සේ මොකද්ද වෙන්නේ? 2020 එතුමා බලය ගන්නවා. එතුමා ජනාධිපති වෙනවා. එතකොට එතුමාගෙන් බලාපොරොත්තු වුණ සිංහල බෞද්ධයන් මැදපන්තිය, ඉහළ මැදපන්තිය, ඒ වගේම වෘත්තිකයන්, ඒ වගේම සාමාන්‍ය සිංහල මිනිස්සු හිතුවා දැන් මේ ඔක්කොම කෑවේ සුළු ජාතින්. දැන් ගෝඨා අපිට මේක හරි ගස්සලා දෙනවා කියලා. හැබැයි ගෝඨා ආපු ගමන් මොකද්ද කෙරුවේ? ගැහුවා අර සිංහල බෞද්ධයන්ගේ බඩට. ඔහුගේ හෙන්චයියලා ජාවාරම්කරුවන් ඥාතීන්ව රකින්න රාජ්‍ය ආදායම කප්පාදු කරලා ඔවුන්ට වරප්‍රසාද දුන්නා, සහන දුන්නා. බදු නැති කරලා. ඊට පස්සේ මොකද්ද කරේ? පොහොර තහනම් කරා. මේ රටේ ඉන්න බහුතර සිංහල බෞද්ධ ගොවියන්ගේ බඩට ගැහුවා. ඔවුන් බංකොලොත් කරලා දැම්මා. පොහොර තහනම් කරලා. ඒක තමයි සිද්ධ වුනේ. ඒතොර ඒ අයට ඒක රිදෙන්න පටන් ගන්නකොට ඒ කණ්ඩායම ඔය සිංහල බෞද්ධ ව්‍යාපාරික ප්‍රජාව මැදපන්තිය පොදු ජනයා ගොවියා එකතු වෙලා තමයි මේ රටේ අරගලය පටන් ගත්තේ. ලෝකයේ අද ගරු කරන අපේ අරගලය කිසිම අවියක් නැතුව කරපු අරගලයක්. ඒකට තමයි එතුමා කියන්නේ මේ සුළු ජාතින්ගේ කුමන්ත්‍රණයක් කියලා. ඒ සිංහල බෞද්ධ ජනතාව නැගිටීමත් එක්ක ඒගොල්ලන්ට ආරාධනා කරා කණ්ඩ නැතුව ඉන්න, ගෑස් නැතුව ඉන්න, ලයිට් නැතුව ඉන්න සුළු ජාතින්ට. ඔවුනුත් ගියා එතෙන්ට. ඔවුන් ගියා. ඔවුනු ශ්‍රී ලංකාවේ පුරවැසියන්. ඔවුන්ටත් බඩගින්න දැනෙන මිනිස්සු. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පොතේ ඇඟිල්ල දික් කරන සුළු ජාතින්ට ඒක වැරදි. හිරිකිතයි. ඇයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පැනලා යන්න තීරණය කරනකොට මං අහන්නේ එතුමාට පළමුව රැකවරණය ගන්න වටේටම තිබුණු සිංහල බෞද්ධ රටවල් විශාල ප්‍රමාණයක් තිබුණා. එතුමාට තායිලන්තයට, සිංගප්පූරුවට, කැම්බෝඩියා, කම්බෝඩියාවට, බුරුමයට, වියට්නාමයටවත් යන්න ඉඩ තිබුණේ නැහැ. එතුමාව ගත්තේ මුස්ලිම් රටක් මාලදිවයින් ඉන්නට ගියේ. එතුමාගේ රැකවරණය ආරක්ෂාව ලබා දුන්නා. ඊට පස්සේ මාලදිවයිනෙන් එතුමා ඊළඟට යන්නේ සිංගප්පූරුවට සෞදියා ගුවන් යානාවක. මුස්ලිම් මිනිස්සු එතුමාට ඇඟිල්ල තියන්නවත් එහෙම උත්සාහ කරේ නැහැ. ඕම කුහක නැහැ. හැබැයි එතුමාට කෙලේ ගුණයක් තිබුණේ නැහැ. එතුමා පොතේ ලියන්නේ එතුමා සුද්ධ වෙන්න. ඉතින් මේවා කතා කරන්න නැතුව බෑ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මතකද දන්නේ නැහැ. අපේ මූර්ත දේහ පුච්චලා දමනකොට අපේ ඒ මිනි අමු අමුෙන් පුස්සලා දමනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් World Health Organization එකෙන් එපා කියද්දි අවශ්‍ය නැහැ කියද්දි මුස්ලිම් රටවල ඉන්න මුස්ලිම් නොවන රටවල් වල ඉන්න නිව්සීලන්තයේ වගේ නායක නායිකාවන් ඔබතුමාට තව විනාඩි දෙකක් කරන්න එපා කියද්දි මට තව විනාඩි දෙකක් ගන්න පුළුවන් මට තව විනාඩි දෙකක් ගන්න හොඳයි කියද්දි මේ රටේ පුරවැසියන් මුස්ලිම් අය 120කට වැඩි ප්‍රමාණයක් අඬලා දන ගහලා වැඳලා
ඔබගේ ගෝටාබේ රාජපක්ෂේ රජයේ නිලධාරීන් ළඟින් අපි වැඳලා අහනකොට මේක කරන්න එපයි කියලා අපේ මිනි පුස්සලා දැම්මා. ඒක නවත්වුවේ නැහැ. සිංහල බෞද්ධ නායකයන් සංවිධාන සිංහල සංවිධාන ස්වාමින් වහන්සේලා ඒ අය විශාල පිරිසක් මුස්ලිම් වරුන්ට සිදුවෙන අසාධාරණයකට කතා කරනකොට ගෝටාබේ රාජපක්ෂ මහතා එහුම්කම් දුන්නේ නැහැ. ඒ රජය කිසිම අනුකම්පාවක් වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා පුරවැසියන් හැටියට මේ රටත් එක හැමදාම හිටගත් මිනිස්සු හැටියට ඔබතු ගෝටාබේ රාජපක්ෂ මහත්තයාට පන්නා දැමීමට තමන්ගේ ධූරය අහිමි වීමට මුස්ලිම්වරු සංවිධානාත්මකව සම්බන්ධ වුණේ නැහැ. ඒගොල්ලෝ සමස්ත වශයෙන් සම්බන්ධ වුණේ නැහැ. ඔවුන් පුද්ගලිකව ගිහිල්ලා එක එක්කෙනා සම්බන්ධ වෙලා ඇති. හැබැයි ඒ වෙලාවේ ඔක්කොමලා එකතු වුණා රට වෙනුවෙන්. ඒ නිසා මේක මම හිතන්නේ දුවන්න උනේ කර්මය නිසා. මගේ මතය නම් දේව කර්මය. මොකද අපේ ආගම අනුව දේව කර්මය කියලා එකක් තියෙනවා. බෞද්ධ ආගමේ දේව කර්මය ගැන විශ්වාස කරනවා. මිනි විශාල පිරිසක් ඒ මිනි ටික පුස්සන්න සිද වුණා. කී දෙනෙක් අම්මලා තාත්තලා පුතාලා දුවලා අඳලා ඇතිද? ඒ වගේම විතරක් නෙවෙයි ඩොක්ටර් ෂාෆිගේ එකට කොච්චර ගැහුවද? වඳ කොත්තු වඳ වඳ යට ඇඳුම් වඳ බෙහෙත් කියලා ජාතිවාදයේ කොච්චර වැපරුවාද මේ රටේ? එතකොට මේ ඔක්කොම පාස්කුවේදී ප්‍රශ්නය මේ ඔක්කොම ඇති කරේ මොන හේතුවෙන්ද? බලය ගන්න. බලය අරගෙන රට බංකොලොත් කරන්න. මම YouTube එකේ දැක්ක මෞලවිවරයෙක් ළඟදී කතා කරනවා. මුස්ලිම් මෞලවිවරයෙක්. එයා හොඳ කතාවක් කළා. එයා ගාතාවක් කියන. ඒ ගාතාව මම ගත්තා. මේ ගැන කියනවා එතුමා චිත්‍රී දීමෙන් හොඳ විග්‍රහයක්. කර්ම ශක්තිය ගැන බුදුරජාණන් වහන්සේ කර්ම ශක්තිය ගැන මෙන්න මේ විදිහට දේශනා කරලා තියෙනවා. අඩුව පාඩුවක් වෙනවන මට සමා වෙන්න. මනෝ පුබ්බං ගම ධම්මා මනෝ සෙත්තා මනෝමය මනසාක්ෂේ පුදුත්තේන පදුත්තේන බාසතේවා කරෝතේවා කරෝතිවා නනෝනං දුක්මන් වේති චක්වංච වහතෝ පදං. මේකේ තේරුම ගත්තම අහයාපත් සිතෙන් කරන දේවල් වලට පිළිතුර හරියට අර ගොනාගෙන් පිටුපස එන කරත්තය සහ රෝදය පිටුපසින්ම එළවාගෙන එනවා වගේම කර්මය ඔබ පසුපසෙන්ම එයි. එතකොට ඒ වාගේ කර්මයකට මුහුණ දෙනවා මිසක් එක එක්කෙනා කුමන්ත්‍රණය කරා එළෙව්වා කියන කතාව පිළිගන්න බෑ. ඒ නිසා මම ඉල්ලා සිටින්නේ පොතේ වරදක් කරලා තියෙනවා නම් ඒක නිවැරදි කරන්න. මොකද ඒවා ඉතිහාසගත වෙන දේවල්. මේ රටේ අපි මේ රට ලේවිලක් කරුව ඇති බලය ගන්න මේවා විනාශ කරන්න කාලය අවසානයි. කතා කරන්න හයිය තියෙන්න ඕනේ. ඒ නිසා මම කල්පනා කරේ මේක කියන්න. මොකද පාස්කු ඉරිදා ප්‍රශ්නය තාම විසඳලා නැහැ. ඒකට සැකයක් තියෙනවා. මේවා සුද්ධ විය යුතුයි. ස්තුතියි. ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මේ ළඟට ගරු